පොල්ගස්වලට නැගපු උදවිය නම් ඔවගේ දේවල් දැකලා ඇති. ඒක ඉතින් නැගපු කෙනෙක්ගෙන්ම තමයි අහලා බලන්න ඕනේ. මලේ කලටි කඩන්ට එපා. පැහිච්චේවම කඩන්ට ඕනේ. පැහිච්චකම මට උගන්නන්න එනවා පැහිච්චේවා. අපි නොදන්න පැහිච්චකම. ඒ ගහේ නෑ. එහා ගහේ බලමු. බලන්ට ගහෙන් ගහට පැනලා පැහිච්ච ගෙඩි තෝරන හැටි. ගස්වල ගෙඩි තිබ්බට කඩන්ට කට්ටිය නැහැලු. ඕක සමහරුන්ට තියෙන ප්‍රශ්නයක්නේ. බලන්ට කඩන කැඩිල්ල කොහොමද කියලා. ඉස්සර නම් මේගොල්ලෝ කළේ පොල් ගස්වට නැගලා ඇටි කලටි ඔක්කොම සුද්ධ කරන එක. දැන් ඒක වෙනස් වෙලා. කොහොමද මෙහෙම සිද්ධ වුනේ? මිනිසු කරන වැඩ පුහුණු කරන්ට සත්තුන්ට හිරිහැර කරනවට අටපට්ට මේ අපේ කැමැත්තක් නැහැ. කොයි විදිහෙන් බැලුවත් සත්තුන්ට හිංසා කරන එක වැරදි වැඩක්. හැබැයි තායිලන්තයේ උදවිය කියන්නේ වෙනම කතාවක්. කාලෙකට ඉස්සර මේගොල්ලෝ ගොවියන්ගේ වගා පාලු කරාලු. පොල් ඇට්ටියක් කලටියක් වෙන්ට දුන්නෙම නැහැලු. අයි මේ මහා නාස්තිකාර ත්‍රස්තවාදීයෝ ටික හීල කරගන්නට ගොවිය කල්පනා කළාලු. වගා පාලු කරන මේගොල්ලන්ව මරා දානවට වඩා හොඳ වැඩවලට පුහුණු කරන්නට කල්පනා කළාලු. ඒ කල්පනාව ක්‍රියාවට නැංගුණා. දැන් මේගොල්ලෝ පොල් කඩනවා. මිනිසුන්ට තියෙන්නේ අවුලන එක විතරයි. හොඳ පැහිච්ච පොල් ටිකම කැඩිලා තියෙන්නේ. කාලයත් ඉතුරුයි. දැන් ඉතින් යන්ට යමු. ඊළඟට යන්නේ එහා වත්තට. මග තියෙන දේවලුත් බලාගෙන අනේකනේ තියෙන්නේ. කාලෙකට ඉස්සර තායිලන්ත පොල් රතු වල පොල් කඩන්ට මිනිස් ශ්‍රමිකකමකුත් ඇති වුණාලු. ඒ අතරේ රිලා වඳුරු වසංගතෙත් ආවනේ. ඒ නිසා මේගොල්ලන්ව පොල් කඩන්ට පුහුණු කළා. හැබැයි ඉතින් ඒගොල්ලන්ගේ නිදහස අහුරලා ඒගොල්ලන්ට මෙහෙම දේවල් පුහුණු කරන්න උත්සාහ කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. නිදහසේ ගහෙන් ගහට පැනලා යන උදවිය දන්වැල් දාලා බැඳගෙන ආරිනවෑ. හැබැයි ඉතින් බලාගෙන යනකොට මේ වැඩේ නම් ඒගොල්ලන්ට පුහුණු වෙන්න අමාරුවක් නෑ වගේ. ඔය කරකවන්නේ අපූර්වට. කරකෝලම කඩන්ට එපාය. හැබැයි ඉතින් ඉස්සර ඇටි කලටි බරු ගහනවා වගේ නෙවෙයි මේ වැඩේ. නිසියාකාර පුහුණුවක් ඇතුව කරන්න ඕනේ. ඒකට තායිලන්තේ විශේෂඥයෝ ඉන්නවා. විශේෂඥයන් යටතේ නිසියාකාර පුහුණුවක් ලබා ගන්න හැටි බලන්ටකෝ. අපේ නෑකමකුත් තියෙන හින්දා මේගොල්ලන්ට ඔයගේ වැඩ වැඩි අමාරුවක් නෑ. පුහුණු පාඨමාලාව අවසන් වෙච්ච හැටියේ හොඳ ගහක් බලලා අඟින් ටයිල් ඈත්තිය. අන්න එහෙම පිළිවෙලට කඩන්ට ඕනේ හොඳේ. පියවරෙන් පියවර පුහුණු වෙන්න ඕනේ. ගස් නැගිදී ඔය ලනෝ පැටලෙන්න පුළුවන්. මේ විදියට පොල් අත්තක පැටලනොත් මොකද කරන්නේ? ආ පැටලන බලමුකෝ. ඔන්න බලන්ට පැටලුම ලියා ගන්න හැටි ඈ. ඕන පැටලවිල්ලක් ලියා ගන්න ක්‍රමයක් තියෙනවනේ. හැබැයි ඉතින් පැටලවිලි ලියා ගන්නටත් විශේෂඥ පුහුණුවක් තියෙන්න ඕනේ. ඕන අයින් වෙන්න නැත්නම් ඔළුවට පත බෑවේයි. හැමතැනම හොර පොල් කඩන අය. සජ මාත්‍යා රවුම ගිහිල්ලා බලමු. බැලින්නම් පොලිසියෙත් මේ කට්ටියේ ඉන්නවනේ. නීතිය හා සාමය කඩ කරලා වුණොත් බලා ගන්න බැරිය. අපි ලස්සන වගේම තමයි වසත්. අපි අයුක්තියට ඊස නමන්නේ කියලා මතක තියා ගන්න ඕනේ. හරිද? මාර්ග නීති කඩ කරලා වුණොත් උසාවි තමයි යන්න වෙන්නේ ආ. රජ මාත්‍ය මේ හරිය නේද අර කිව්වේ? ඒ වාහනේ නම් වෙන්න බෑ. හැමතැනම සංවිධානාත්මක අපරාධ කල්ලි. ඉතින් අපට වැඩ වැඩි. ඇඳුම් ඇඳ ගන්නටවත් වෙලාවක් නෑ වගේ නේද? ඉස්සරේටපු වඳුරු හමුදාවක් ගැන නම් අහලා ඇති. නමුත් මෑත කාලේ ආරක්ෂක අංශවල වඳුරු හිටියයි කියලා දන්නවද? මේගොල්ලන්ගේ සේවය මේ විදිහට ලබා ගන්නේ තායිලන්තේ. වඳුරු පොලිසියෙන් ලැබෙන ආරක්ෂාව ගැන තායිලන්තේ ජනතාව බොහොම තෘප්තිමත්ලු. ළමයින්ටත් හරි සතුටුයි කියනවනේ. රතු එළිය දාලා තියෙන්නේ. ගියා නම් බලාගන්න තිබ්බා වැඩේ. සංවිධානාත්මක අපරාධ කල්ලියක් මර්ධනය කරන්න තමයි මේ කට්ටිය යන්නේ. බලන්ට රටේ ආරක්ෂාව වෙනුවෙන් කොයිතරම් ලොකු මෙහෙවරක් ඉෂ්ට කරනවද කියලා. මාර්ග බාධකවලදී පරිස්සම් වෙන්න ඕනේ. ඔහොමයි වාහනේ හොඳට බලන්ට. ආ මේක ඇතුලේ ඉන්නේ මේ ගෑන් ළමයි ටිකන්නේ. ඒ නංගිලට යන්ට දෙමු නේද රාජ මාත්‍යා? යන්ට යන්ට නංගි. අපට හම්බ වෙච්ච අලුත්ම සුද්දා. බලන්ට සුද්දාගේ සුද්ද කොහොමද කියලා. සුදු මල්ලිලා දෙන්නයි නේද? මීට කලින් අටපට්ට මේ පෙන්නව විවිධාකාරයේ සුද්දෝ මතක ඇතිනේ. මෙයා හිටියේ ත්‍රිකුණාමලයේ උපුවේලි ප්‍රදේශයේ. කැමරාවට හසු කරගත්තේ මංගලනාත් ලියනාරච්චි. බලු රංචුවක් මෙයාට හිරිහැර කරන්න හදාද්දී DA චුපුල් මහත්තයා තමයි බේරගෙන තියෙන්නේ.
හැබැයිටම සුදුමල්ලියගේ අම්මකෝ ඈ අම්මා නැතුවට සුදුමල්ලියට ගානක් නෑ වගේ හරි විශේෂකාරයා සත්තු ශාකාදිය මේ විදියට සුදු පැහැගන්නේ කොහොමද කියලා මීට කලින් අටපට්ටමේ කියලා තියෙනවා මතක ඇතිනේ මෙහෙම අසාමාන්‍ය සුද්දෙක් දැක්කොත් වහාම අටපට්ටමට දැනුම් දෙන්න ඕනේ මෙහෙම දෙයක් දැක්කාම ඉතින් ලංකාවේ කාටා මුලින්ම මතක් වෙන්නේ අටපට්ටම කියලා අපි දන්නවනේ අය මේ අමගහවට ඉන්නකොට මේ කෑ ගහන හයියෙන් කෑ ගහද්දි බල්ලෝ එහෙම මේ වට වෙලා ගොරන්න ගත්ත මූට අපිට බය වුණා මේ බල්ලෝ අල්ලලා මූ කාලා මැරුවක් කියලා බයට අපි මූ අල්ලලා ඊට පස්සේ දැන් මහා දැන් උංග රෑන ආපුවාම මූ රෑනට උදාහරණ තමයි අපි මේ දැන් තියන් ඉන්නතේ මෙන්න බොලේ කියනකොටම එනවා